අත්වශයෙන්ම මම තරුණ කාලේ හරි අකමැති මේ කෝට් එකක් දාගෙන එන මිනිස්සෙක් අපේ ගෙදරට එනවා දකින්නකොට. මොකද හුඟක් වෙලාවට ඔය කෝට් එකක් දාගෙන මිනිස්සෙක් අපේ ගෙදරට ආවේ මම තරුණ වයසේ කපුකම් කරන්න. කපු මහත්තුරු තමා හුඟක් වෙලාවට ඔය මංගල යෝජනා ගෙනන අය තමා ඔය කෝට් එකක් දාගෙන යටින් ෂර්ට් එකක් ඇඳලා මේ ගෙවල් වලට ආව හැබැයි මේ සර මුකුත් ඇඳගෙන කලිසමක් නෙමේ ඇඳන් හිටියේ. දැන් මේ අයට වෙනම මංගල යෝජනා සැකසීමේ වැඩ කොටසක් තිබුණා. අද අපේ රටේ හොඳට සූට් එකක් ඇඳලා ටයි එකක් දාලා කලිසම් ඇඳලා අපේ මහත්තුරු යනවා පිටරටවල් වල නැත්තම් විදේශිකයෝ මුණ ගැහෙනවා ණය ඉල්ලන්න හිඟාකන්න. අද අපි මගුල් ගෙදර යන්න වගේ ඇඳගෙන යන්නේ හිඟාකන්න. දැන් මේකයි තියෙන ලොකුම ප්‍රශ්නේ. අද පිටකොටුවේ මිනිස්සෙක් බිම ඉඳගෙන පාරේ අත දික් කරනවා ලේන්සුවක් එලාගෙන. අපි මේ මිනිහට කියනවා යාචකයා කියලා. බස් එකට ගොඩ වෙන මිනිහට අපි කියනවා සල්ලි ඉල්ලන්න යාචකයා කියලා. හැබැයි අර ටයි එකක් දාගෙන කෝට් එකක් දාගෙන කලිසමක් දාගෙන ඉංග්‍රීසියෙන් කතා කරගෙන යන අපේ මිනිස්සුන්ට අපි කියන්නේ නැහැ යාචකයෝ කියලා. හැබැයි ඒගොල්ලෝ තමයි නියම යාචකයෝ. අද රටවල් වලින් සල්ලි ඉල්ල ඉල්ල හිඟා කකා ඩොලර් ගණන් හිඟා කන අපේ මහා ලොකු පාලකයෝ ටික ගැන ඇත්තටම ලැජ්ජයි. ලැජ්ජා වෙන්න ඕනේ. මොකද ඒකට හේතුව හුඟක් අය කියන්නේ අපි රට ණය කරන්නේ නැහැ කියලා. හැබැයි අපි දන්නවා අපේ රට හැම දවසකම ණය කරනවා. මහා පරිමාණේ ණය කරලා අපේ රටේ ඉපදෙන හැම දරුවෙක්ටම ණය බාර වැඩි කරනවා. ඊළඟට ට්‍රිලියනයක් අපි සල්ලි අච්චු ගහන්න සූදානම් වෙලා ඉන්නවා. ට්‍රිලියනයක් සල්ලි අච්චු ගැහුවාම අපි ලෝකේ දුප්පත්ම රට බවට පත් වෙනවා. ඒ විතරක් නෙමේ අපේ හාල් කිලෝව රුපියල් 400 ඉඳලා රුපියල් 500 දක්වා වැඩි වෙනවාමයි. අද ලිට්‍රෝ ගෑස් කම්පනිය කියනවා ඒගොල්ලන්ගේ මිල වැඩි කරන්නේ නැහැ කියලා. නමුත් අපි අනිවාර්යයෙන්ම දන්න දෙයක් තියෙනවා. මේ ගෑස් කවදා හරි දවසක වැඩි කල් යන්න ඉස්සෙල්ලා රුපියල් 12,000 පණිනවා. මේක තමයි සත්‍ය. මේ සත්‍ය කතා නොකර බොරු කරනවා. අපිට රූපවාහිනියේ පෙන්නනවා සීතල කාමරවල ඉඳගෙන ටයි කෝඩ් දාගෙන ලස්සන පුටුවල ඉඳගෙන සුද්ධෝ සුද්ධියෝ ගෙනල්ලා ඒ අයත් එක්ක ඉංග්‍රීසි භාෂාවෙන් කතා කර කර මොනවද කතා කරන්නේ? අනේ අපිට කීයක් හරි දෙන්නකෝ, අපි ඕක පස්සේ ගෙවන්නම්කෝ, ඕගලන්ට දූපත්ද ඕනේ, ඕගලන්ට ගහකොළද ඕනේ, ඕගලන්ට කොයි වගුරු බිමද ගොඩ කරන්න ඕනේ, ඕගලන්ට කපන්න ඕනේ සිංහරාජ වනාන්තරේද, එහෙම නැත්නම් කඩන්න ඕනේ සීගිරි ගලද කියලා තමා ප්‍රශ්න කරන්නේ අපේ පාලකයෝ. හැබැයි රූපවාහිනියේ පෙන්නන්නේ මාර ලස්සන දෙයක් පෙන්නනවා, මේ ලස්සන සුවඳ හමුවක් කියලා. මීට වඩා ලොකු ප්‍රෝඩාවක් නැහැ. ඒකයි අපි කියන්නේ ගෝටා අනේ කරුණා කරලා පව් නොදී ගෙදර යනවද ඔයා? ඔයාගේ ගෙදර අපි දන්නෙත් නෑ දැන් කොහෙද තියෙන්නේ කියලා. මොකද ඔයාව ඇමරිකාවත් ප්‍රතික්ෂේප කරලා. ඉතින් ඒ නිසා අපි දන්නේ නෑ ඔයාගේ ගේ කොහෙද තියෙන්නේ කියලා. කොහෙ හරි කමක් නෑ, යන්න පුළුවන් දිහාක අනේ අයියේ යන්න. මොකද ඔයා ගිහාම අපිට මේ රට හදාගන්න පුළුවන් තත්ත්වයකට අපි අනිවාර්යෙන් ගේනවා. මං ඔබට පොරොන්දු වෙනවා ගෝටා ගිය දවසේ ඉඳලා මාසයක් ඇතුළත මේ රටට අවශ්‍ය සියලුම දේ ලැබෙනවා ලැබෙනවාමයි. කවුරුත් දෙන්නේ නැත්තේ අදටත් ගෝටා ඉන්න නිසා. ඒ විතරක් නෙමේ මහින්ද රාජපක්ෂ ඒ පසුබිමේ ඉන්නකොට මිනිස්සු හරි බයයි සල්ලි එවන්න. මොකද සල්ලි ටික දැක්ක ගමන් හොරකම් කරන පුරුද්දක් ඒ ළඟ තියෙන නිසා. මම 21 වෙනි සංශෝධනය ගැන කතා කරනකොට අපි මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා. විධායක ජනාධිපති ධූරයේ තින බලතල අපි අහෝසි කරනවා. අපේ ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ පරමාධිපත්‍ය බලය දීලා තියෙන්නේ ජනාධිපතිට. හැබැයි කවදාක්වත් ජනතාවගේ පරමාධිපත්‍ය බලය දුන්නේ නැහැ අගමැතිට.
ඒ නිසා විධායක ජනාධිපති ධූරය අහෝසි කරා කියලා විධායක ජනාධිපති ධූරය අහෝසි කරා කියලා විධායක අගමැතිවරයෙක් බිහි වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව අගමැතිවරයා පත් වෙන්නේ කෙලින්ම ඔහුට පමණක් දෙන ඡන්දයකින් නොමේ ජනතාවගේ පරමාධිපත්‍ය ඔහුට ලැබිලා නැහැ. ඔහුව පත් කරන්නේ පාර්ලිමේන්තුවෙන්. ඒ නිසා යම් කිසි විදිහක හිතනවා නම් කෙනෙක් තමන්ට විධායක බලය ලැබෙනවා කියලා අගමැති ධූරේ ඒක ලැබෙන්නේ නැහැ. ඒක දෙන්නත් විදිහක් නැහැ. ඒ වගේම අපි දන්නවා ස්වාධීන කොමිෂන් පිළිබඳව. අපිට මේ ස්වාධීන කොමිෂන් කියන එක අපිට අත්‍යවශ්‍ය කොමිසම් කියන එක අපිට අත්‍යවශ්‍යම දෙයක්. හැබැයි මෙතනදී ස්වාධීන කොමිසම් වල අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ආර්ථිකයේ පිළිබඳ කොමිසමක් අපිට අවශ්‍යයි. තනිකර ස්වාධීන ආර්ථික කොමිසමක් අවශ්‍යයි. ඔය අටවත් පාස් නොකරපු ඇමතිවරුන් අත ගසන් නැති කොමිසමක් අපිට අවශ්‍යයි. ඒ නිසා මොකද ඒකට හේතුව අපිට අවශ්‍යයි ආර්ථික දැනුම තියෙන පිරිසක් එකතු වෙලා මේ රටේ ආර්ථික ගමන තීන්දුව තීරණ කරන්න. විශේෂයෙන්ම අපේ ණය ටික අපි කළමනාකරණය කරගන්න ඕනේ. අපි ගෙවන්නේ කොහොමද කියලා, ඒ වගේම අපි ගන්න ණය ගන්න අවශ්‍යද කියලා හොයන්න ඕනේ. අපේ ආර්ථිකේ නංවන්න ඕනේ. ඒ වගේම 21 අපි බලාපොරොත්තු වෙන අපිට අවශ්‍යම දෙයක් තමා අපි ආර්ථික කොමිසමක් කරා කරන්න අවශ්‍ය දෙයක් තමා මේ සියලු බලතල දීලා තියෙනවා ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට වාහන 10යි කාන්තාවට ගෙදර කුස්සියට යන්න බඩු ගේන්න එක වාහනයයි ළමයි ඉස්කෝලේ ගෙනියන්න වාහන. ඒ වගේම මේ යුද්ධයක් නැති කාලේ කවුද වෙඩිතියයිද කියලා මම දන්නේ නැහැ. ඒ අය ආරක්ෂා කරන්න පිරිසක් දාලා මේ රටේ ආර්ථිකේ කාලා තියෙන එක මේ නාස්තිය සම්පූර්ණයෙන් අයින් කරන්න අවශ්‍යයි. ඒ නිසා 21 අපි හිතන තරම් ඔහේ ගේන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ගේන්න ඕනේ. ගෙනල්ලා අපි විධායක බලය ජනාධිපතිර තියෙන සියලු විධායක බලය ඉවත් කරන්න ඕනේ. ඒ වගේම අපි ද්විත්ව පුරවැසි භාවය සම්පූර්ණයෙන්ම අහෝසි කරලා කිසිම ද්විත්ව පුරවැසි භාවයේ තියෙන එක මිනිහෙක්ටවත් මීට පස්සේ පාර්ලිමේන්තුවට එන්න දෙන්න බෑ. කවුරු හරි හීන බලනවා නම් ඒ රටවල් වල ඉඳගෙන මේ රටට ඇවිල්ලා ඩබල් ගේම් ගහන්න ආයිශරයක් ඒගොල්ලන්ට කිසිසේත් මිර දෙන්න බෑ. මොකද අපේ ජනාධිපති උනේ ද්විත්ව පුරවැසි භාවය තියාගෙන. ඔහු නොමිනේෂන් දුන්නේ, නාම යෝජනා දුන්නේ ජනාධිපතිවරණයට ද්විත්ව පුරවැසි භාවය තියාගෙන. ලැජ්ජයි. මොකද මමත් එතන හිටියා. මමත් ජනාධිපතිවරණයට තරං කරපු කෙනෙක්. එදා මට තාමත් මතකයි මැතිවරණ කොමිසමේ ඔහුට විරුද්ධව කවුරුත් නැගිට්ටේ නැත්තේ ඔවුන් එදා වෙනකොට ක්‍රමවේද සකස් කළා. ඇමරිකන් තානාපති කිව්වා ද්විත්ව පරිවැසි භාවය ඉවත් කරගත්තා කියලා. නමුත් ඒක පට්ටපල් බොරුවක් කියලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ඔහු ජනාධිපති උනම් පස්සේ තමයි ඔහු ද්විත්ව පරිවැසි භාවය ඉවත් කරේ. ඒ නිසා මේක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් අපේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය පූජා කරේ සම්පූර්ණ බලතල ලබා දුන්නේ ජනාධිපතිට ඔහු ගැන විශ්වාසය තියලා. හැබැයි ඔහු විශ්වාසයේ කඩ කරපු මිනිස්සෙක්. ඒ වගේම මම විශේෂ දෙයක් කියන්න ඕනේ. මට හරි පුදුමයි හමුදාව ගැන, පොලිසිය ගැන, ත්‍රිවිධ හමුදාව ගැන මට හරි පුදුමයක් තියෙනවා. මොකද අපේ මේ හමුදාපතිවරුන් ඇවිල්ලා මේ ජනාධිපතිතුමා ඉදිරියේ ඔහුගේ අණ පිළිපදිනවා. හැබැයි ඔහු ඇවිල්ලා හමුදාවේ ඉඳලා හමුදාවේ ඉන්න බෑ කියලා ඔහුට මානසික ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔහු හමුදාවෙන් ඉවත් වෙච්ච කෙනෙක්. ඒ වගේම අපේ පාස්පෝර්ට් එක කුණුකූඩට විසි කරපු කෙනෙක්. දැන් අපේ රටේ විතරක්ම වෙන්න ඇති තමන්ගේ පුරවැසිභාවයත් අහෝසි කරපු, ඒ වගේම තමන්ගේ රාජකාරියත් හරියට ඉෂ්ට නොකරපු පුද්ගලයෙක්ට සලූට් ගහන්නේ මේ රටේ පමණක් වෙන්න ඇති. මේක හරි දුක්බර දෙයක්. අපේ කොන්දවල් මේ රටේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ කොන්දු කඩලා තියෙන්නේ කොච්චරද කිව්වොත් කඩලා හමාරයි. අද එක මිනිහෙක් නෑ මේ රටේ කෙලින් කොන්ද තියන් කියන්න හමුදාපතිතුමාටවත්. අනේ ඔයා අද සලූට් ගහන කෙනා හමුදාවෙන් පැනලා ගිය කෙනෙක් නේ. ඇයිත් ඔයා යාට තාමත් සලූට් එකක් ගහනවනේ කියලා කියන්න තරම්වත්
අද ලංකාවේ මිනිහෙක් නැහැ. ඒ වගේම මම විශේෂයෙන්ම කියන්න ඕනේ දෙයක් තමයි අපේ රටේ පහුගිය දවස්වල ගෙවල් පිච්චුණා. කවුද මේ ගෙවල් වලට ගිනි තිබ්බේ? තාමත් මේක ප්‍රශ්න. මේ ගෙවල් වලට ගිනි තිබ්බේ කවුද කියලාවත් හොයන්නේ නැතුව දැම්මම තීන්දුව තීරණය කරගන්නවා ඒ අයට අලුතින් ගෙවල් දෙනවා කියලා. දැන් මේ කාගේද සල්ලි අලුතින් ගෙවල් දෙන්නේ? මහින්ද රාජපක්ෂ හොරගම් කරපු සල්ලි වලින් නම් අලුතින් ගෙවල් දෙන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් එයාට ඒව දී ගන්න පුළුවන්, මේ තෑගි ඔප්පු ලියලා ඒව ඒගොල්ලන්ට කරන්න පුළුවන්. හැබැයි ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි නම් හොලවන්න යන්නේ ගෙවල් පිලිස්සුනා කියලා ඒව දෙන්න. අනේ රජෝ, එන්න නම් එපා ඒ දේවල් කරන්න. මොකද ඒකට හේතුව අපේ තියෙන තුට්ටු දෙක ඔය මන්ත්‍රී ඇමතිවරුන්ට ඕනකමින් පුළුස්ස ගත්තේවට අපි දෙන්න සූදානම් නැහැ. මොකද අපි දන්නවා කවුරුත් නැති ගෙවල් වලට ගිහිල්ලා ගිනි තිබ්බේ, ඒ ගෙවල් වල තීච්චේව කලින් ඉවත් කරේ මේවා කරේ කවුද කියන එක දැන් එළිවේගෙන එනවා. ඒවා නොදන්නව නෙමෙයි, මිනිස්සු හැමෝම දන්නවා. නමුත් ඕවා ඕගොල්ලෝ විතරයි දන්නේ නැත්තේ. ඒ නිසා කරුණාකරලා සත්‍යයක් හොල්ලන්න එපා. අපේ මහා භාණ්ඩාගාරයේ සල්ලි ඔය එක ඇමතියෙක්ටවත්, ඔක මන්ත්‍රී කෙනෙක්ටවත්, ප්‍රාදේශීය නාගරික මන්ත්‍රී කෙනෙක්ටවත්, ඒ වගේම සභාපති කෙනෙක්ටවත් කිසිම ගයක් දෙන්න බෑ. මොකද අද අපි හිඟන්නු කරලා අපේ තියෙන තුට්ටුවත් ඒගොල්ලන්ට දීලා ගෙවල් දෙන්න නම් වානම තමයි. ඒ වගේම අද හරියට මිනි මැරුම් වෙනවා. ඇයිද දන්නේ නැහැ නේද? හරියට මිනි මැරුම් වෙන්නේ. මේ මහා දවාලි මිනි මරනවා. ඇයි ඒ? භීෂණයක් ගේන්නද හදන්නේ? මේ රටේ මිනිස්සුන්ව බය කරන්නද හදන්නේ? මේ රට අස්ථාවරයි කියලා? අර ඡන්දේ කාලේ තොබුතුමල්ලා කරේ ඒකනේ නේ, පාස්කු ප්‍රහාරය ගෙනල්ලා මිනිස්සු මරලා ලෝකෙට පෙන්නලා ලංකාවේ මිනිස්සු බය කරලා මේ වගේ දේවල් වෙන්න පුළුවන් අපිට අවශ්‍යයි හමුදාවක් කියලා පෙන්වන්නේ නේක කරේ. ඒක කරන්න පුළුවන් ගෝටට පමණයි කියලානේ කරේ නේද? අපේ රට ආරක්ෂා කරන්න. අනේ කරුණා කළා මේ වගේ ඩ්‍රාමා අපිට එපා. කරුණා කරලා මේ රටේ පොලිස්පතිතුමාට හොඳ හැකියාවක් තියෙනවා මේ රටේ මේ වෙලාවේ සිදුවෙන සියලු වැරදි දේවල් निराකරණය කරන්න. අපේ ජීවිතයේ කිසි දවසක හමුදාවේ සිබලෙක්ටවත් පොලිස් මහත්තෙක්ටවත් අපේ විරුද්ධත්වයක් නැහැ. ඔවුනුත් අපි වගේම බාගෙට කාලා පෝලිං වල ඉඳලා තෙල් ගහලා තමන්ගේ දරුවන්ට ටියුෂන් දී ගන්න බැරුව ඉතාමත්ම දුක්බරව කාල ගත කරන අය. නමුත් අද අපි දන්නවා පාලකයෝ මේ අයව තමා තල්ලු කරන්නේ තමන්ගේ ඔක්කොම වැරදි වැඩ කරන්න. ඒ නිසා මම විශේෂයෙන්ම කියනවා ගෝටා ගෝ අරගලේ ඇවිල්ලා තරුණයන්ගේ අරගලයක් විතරක් නෙමේ, හමුදාවේ සෙබළුන්ගේ, පොලිසියේ මහත්තුරුන්ගේ සියලු දෙනාගේම අරගලයක් තමයි ගෝටා ගෝ හෝම් කියන අරගලය. ඒ නිසා අපි තේරුම් ගන්නවා යුනිෆෝම් එක දාන් ඉන්නකොට ඒ අයට බෑ අපිත් එකතු වෙන්න. නමුත් ඔබ ගැන හිතලයි අද අපි තාමත් අරගල කරන්නේ. අවසාන වශයෙන් මේ රටේ තෙල් ගහන්න ගියාම අපි වාහනවලට අපි දකිනවා ගොඩක් වාහන ඇවිත් තිනවා රජයේ සේවකයෝ. රජයේ සේවකයන්ගේ වාහනවලට තෙල් ගහලා ඔවුන් කොහෙද යන්නේ? මේක ලොකු ප්‍රශ්නයක්. මොකද අද අපිට සල්ලි නෑ බොහෝ අපේ රටේ දේවල් ප්‍රශ්න විසඳන්න. ඒ වෙලාවේ රජයේ සේවකයෝ කොහොමද තමන්ගේ වාහනවලට තෙල් ටික ගහගෙන හැමතැනම යනවා, තෙල් ටික නාස්ති කරනවා? අපි කැමති නෑ මේ වැඩවල් වලට. මොකද ඒකට හේතුව මේ අපේ රටේ මහා භාණ්ඩාගාරයේ තියෙන හැම සතයක්ම අයිති අපේ රටේ මිනිස්සුන්ට. ඒ නිසා මුදල් නාස්ති කරන්න එපා, අනවශ්‍ය දුරගමන් යන්න එපා කියන එක විශේෂයෙන් කියනවා. ඒ වගේම පාරිභෝගික අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ස්වාධීන අධිකාරි තමන්ගේ වැඩ කොටස හරියට කරන්න. ඔබ ස්වාධීනයි. තාමත් ත්‍රිවිල් රථයක මිලේවත් පාලනය කරගන්න බැරි පාරිභෝගික අධිකාරියක් අපේ රටේ තියෙන්නේ. තාමත් ජනතාවගේ ඒ කඩවල් වලට ගිහිල්ලා බඩු ගන්නකොට ඒකේ මිල දර්ශකයක්වත් තියෙන්න ඕනි කියලා නීතියක් ගේන්න බැරි අධිකාරියක් තාමත් අපිට තියෙන්නේ. කරුණාකර තමන්ගේ වැඩ කරන්න. ඔය වාහනවල ඒසී දාගෙන එහෙමේ දුවන් නැතුව. මොකද ඒකට හේතුව අපේ රටේ සල්ලි නාස්ති වෙන්නේ. අවසානයේ ඊයේ ලෝක පරිසර දිනේ, ලෝක පරිසර දිනේ අපි සැමරුවා අරගල භූමියේ. මොකද ඒකට හේතුව අපිට කියන්න ඕනේ දේ තමයි අරගල භූමියේ අපේ දරුව බලාපොරොත්තු වෙන්නේ තමන්ට
අලුත් ලෝකයක් අලුත් රටක් ඕනේ. මේ දූෂණේ එපා, බොරුකාරයෝ එපා, මොලේ නැති මිනිස්සු එපා. මේකයි කියන්නේ. මොකද මොලේ නැති දූෂිතයෝ අපේ රටේ සල්ලි ටික හමාර කරා. ඒක නිසයි ඒ අය කෑ ගහන්නේ. නැත්තම් වෛරයකින් නෙමේ, තේරුම් ගන්න අරගලේ තියෙන වෛරයක් නෙමේ. අපේ රටට ඇවිල්ලා රටේ කොරල්පල ටිකත් විනාශ කරලා කැස්බෑව ටිකත් මරලා දාපු දේ තමයි එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව කියන්නේ. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ වන්දි මුදල ඇවිල්ලා ඩොලර් බිලියන පහයි. ඩොලර් බිලියන පහයි ජාත්‍යන්තරයේ ඇස්තමේන්තු ගත කරලා තියෙන්නේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් සිදුවෙච්ච හානිය කියලා. හැබැයි අවාසනාවකට වගේ මේ ඩොලර් බිලියන පහ ගණ්ඩ අපේ අමාත්‍යංශ මැලිවෙනවා, ජනාධිපති මැලිවෙනවා, අගමැති මැලිවෙනවා, ඒ වගේම පරිසර ඇමති සහ සාගර සම්පත් පිළිබඳ ඇමති වරාය ඇමති මැලිවෙනවා. මේක ඇයි කියලා ලොකු ප්‍රශ්නයක්. මේක විදේශයටත් ලොකු ප්‍රශ්නයක්. ඇයි තමන්ට හම්බෙන්න තියෙන ඩොලර් බිලියන පහ තමන් ගන්නේ නැත්තේ කියලා. එකම එක දෙයයි අපිට කියන්න පුළුවන් දේ. ඒක තමා මේ ඩොලර් බිලියන පහෙන් කොටසක් දැනටමත් පාලකයෝ අරගෙන හමාරයි. ඔවුන් ඔවුන්ගේ සාක්කුවල පුරවගෙන ඉන්නේ මේ සල්ලි ටික. හැබැයි මේ සල්ලි ටික අයිති මේ රටේ ජනතාවට. ඒ වගේම අපි SCFR 184 කියන නඩුවෙන් අපි ඉල්ලලා තියෙනවා මේ වන්දි මුදලෙන් කොටසක් අරගෙන නැවත සාගර සම්පත් ටික තිබිච්ච තත්ත්වයට පත් කරන්න කියලා. හැබැයි ඒකට කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඉතින් එක පැත්තකින් අපි දකිනවා ගෑස් පෝලිම්, ඩීසල් පෝලිම්, පෙට්‍රල් පෝලිම් හාල් මිල වැඩි වෙනවා, මිනිස්සුන්ට කිරිපිරි ටික නැහැ, අපේ ටයිකෝට් කාර්යෝ ටික යනවා හැම තැනම ඩොලර් ඉල්ල ඉල්ල හිඟා කනවා. මේ වගේ වෙලාවක ඇයි මේ ඩොලර් බිලියන පහ වන්දි මුදල මේ නැව් සමාගමෙන් ගන්න බැරි කියලා ප්‍රශ්නය අපිට ලොකුට තියෙනවා. මේක වංචාවක් නෙමේ නම් අපි මොනවටද වංචාවක් කියලා කියන්නේ. ඒ නිසා මම කියනවා අපේ තරුවෝ තරුණ දරුවෝ කරන අරගලය නොතිබෙන්න මේ රට මීටත් වඩා දූෂිත තත්ත්වයට එනවා. ඒ නිසා මම අපේ තරුණ දරුවන්ට කියනවා ඔබ අපේ රටට වාසනාවක් කියලා. මොකද වයසක මිනිස්සුන්ගේ අද කොඳු කඩලා එක මිනිහෙක්ට බෑ කටක් ඇරලා කියන්න ගෝට ගෝ හෝම් කියන එක. පාරක් පාරක් ගානේ මිනිස්සු පාරයිනි හිටගෙන මහායියෙන් කෑ ගහන්න ඕනේ දේ තමා ගෝට ගෝ හෝම් කියලා. මේ අරගලේ නවතින්න දෙන්න එපා. මේ අරගලේ අපිට අවශ්‍ය. මේ රට වෙනස් වෙන්නේ අරගල භූමියේ. ඒක මතක තියාගන්න. මොකද මෙහෙම නොගියොත් අපේ රට ලෝක ඉතිහාසයට අයිති වෙනවා දුගී දුප්පත් රටක් කියලා. ඒ නිසා කරුණා කරලා එතෙන්ට ඇදලා දාන්න නැතුව ගෝටා ගෙදර යන්න. ඒ වගේම විශේෂයෙන් ඉල්ලනවා මේ 21 වෙනි සංශෝධනය ගෙනල්ලා ඒ සංශෝධනය තුල ඒ නීති අධිකාරිය ඒ නීති පිළිබඳ කොමිසමට පුළුවන්කමක් තියෙන්න ඕනේ. මේ ගෝටාස ඔහුගේ පවුලේ සියලු දෙනාම ඒ හම්බ කරගත්ත මුදල, ඔවුන් සතු කරගත්ත මුදල නැවතත් අපේ රට ලබා දීම. මේ දේ කරන්න බැයි නම් අපිට නීතියෙන් ඇති වැඩකුත් නැහැ. ඇත්තටම මේ රටේ විද්වතුන් කියන අය ගේ තියෙන එකම දේ තමා පිල්ලන්නේ අද්දකින් වැඳලා උගතුන් කියන පිරිස මේ රටේ පාරට බැහැලා කරුණා කරලා හොරකම් කරපු සල්ලි ටික අපි එකතු කරගන්න ඕනේ. අපි ආසන දකින්න ටයිකෝට් කාර්යෝ තැන් තැන්වල ගිහිල්ලා හිඟා කනවා. ඔබට ස්තුතියි.